දෙදෙනෙකු කතා කරන මැදින් අවසරගෙන මිස අප ගමන් කරන්නේ නැහැ. එසේ මිනිසුන් ගමන් කරන තැනක මග අවුරමින් අප කතා කරමින් රැඳෙන්නේ නැහැ. ඒ දෙකම ආචාර සම්පන්න නැති නිසායි. ප්‍රශ්නය අප එසේ කළද එසේ කතා කරමින් ඉන්න අයටත් මැදින් යන අයටත් තමන් එසේ කිරීම ගැන ලැජ්ජාවක් උපදින්නේ නැතිවීමයි. එසේ කිරීමේ වැරද්ද අපට කුඩා කාලේ අපට උගන්වනවා. අදේ උල්ලංඝනය වන්නේ ඒ ගැන වත්මන් පරපුරට කියා නොදෙන නිසාද? බස් එකේ ඉඳ ගන්නා විට පුළුවන් තරම් කකුල් පළල් කරගෙන ඉඳගෙන අනෙක් එක ආසන්නයේ විසවන තැනට වග බලා ගන්න බොහොමයි. ඒ සඳහා කෙනෙකු ඉතා විශාල ලෙස තරබාරු වීමම අවශ්‍ය නැහැ. පාරේ වාහනයක් පදින විට වෙන තව වාහනයක් තම වාහනේ ඉස්සර කර යනවාද බොහෝ දෙනෙක් මනාප නැහැ. එසේ ඉස්සර කළ විට පස්සෙන් එලවාගෙන ගොස් නැවත පසු කරන්නට උත්සාහ කරන රියදුරන් මග තොටදී අපිට ඕන තරම් හමු වෙනවා. Taman වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට හා සේවාලාභීන්ට නිසි ගෞරවයක් දෙන්නට ඇතම් ආයතනවල ඉන්න සේවකයන් පමණක් නොව නිලධාරීන්ද දන්නේ නැහැ. පරිපාලනය විසින් නැතම් විටක උගන්වා ඇතත් කඩපුරා සර් මැඩම් කියන්නට ඔවුන්ගේ දිව නෙමෙන්නේ නැහැ. කරුණාකර ස්තුති සමාවෙන් යන බතන් ඔවුන්ගේ ශබ්ද කෝෂවල නැහැ. පහුගිය දිනවල තමන්ගේ පාරිභෝගිකයන්ට සත්තම් දැමීමට පමණක් නොව ගුණහල්පෙන් පවා සංග්‍රහ කිරීමට ඇතැම් ආයතන සේවකයන් කටයුතු කළ ආකාරය ගැන වීඩියෝ සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණේ ඒ බවට කැට තබෙමින් ය. අනෙකට සවන් දීමේ උපේක්ෂාවද බොහෝ ආයතනවල දක්නට නැහැ. අර්ධයක් අසන විටම උත්තර බඳින්නට යෑමේ කැත පුරුද්දන කොහෙත්ම ආචාර සම්පන්න නැහැ. එසේ කළ යුතු අවස්ථාවක පවා සමාවෙන්න කියා අවසර පැති යුතු බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. උපදේශෝ යෝජනා දිය යුතු තැනක බොහෝ විට කෙරෙන්නේ නියෝග දීමයි තහංචි පැනවීමයි. සර් කරුණා කළා වාහනේ අපි අතන පාක් කරමුද කියා ඇසිය යුතු තැනක ඒ වෙනුවට අසන්නට ලැබෙන්නේ මහත්තයා මෙතන පාක් කරන්න බෑ යන තහංචියයි. නැහැ බෑ කියන වචන නම් බොහෝ දෙනෙකුට කටට එන්නේ ඉබේටයි. මුහුණේ සිනහවක් දැක ගැනීමට බොහෝ සෙයින් අමාරුයි. රැවිලි කෙරවිලි මිසක සිනහවට මුහුණේ ඉඩක් නැහැ. බොහෝ මුහුණවල ඇත්තේ කොයි වෙලේ පිපිරේදයි කිව නොහැකි වෙඩිල්ලක ස්වභාවයයි. සුබ දවසක් සුබ උදෑසන අල්පෝන් යන සුභාශිංසනය අහන්නට ලැබෙන්නේ කලාතුරකින්. තමන්ගේ වාරය එළබෙනතුරු ඉවසීමෙන් සිටිපෙන් උපේක්ෂාව බොහෝ දෙනෙකුට නැහැ. අපේ රටේ බොහෝ දෙනෙකුට ආචාර සම්පන්න නැහැ. ඔවුන් සලකන්නේ ඒ අනවශ්‍ය ආභරණයක් හැටියටයි. මහත්තුරුන්ගේ සෝබණයන් හැටියටයි. බටහිරින් කඩා වැටුණු මෝස්තරයන් හැටියටයි. ආචාර සම්පන්න වීමෙන් අප කරන්නේ අනිකාටදී අපේ ගෞරවය පළ කිරීමයි. බොහෝ දෙනෙකුගේ අදහස එසේ ගෞරව කළ යුත්තේ වැඩිහිටියන්ට, ගුරුවරුන්ට, පූජකයන්ට හා බල දූරාවලියේ තමන්ට වඩා ඉහළින් ඉන්න අයට බවයි. ඒ නිසා මේ අය සම්බන්ධයෙන් ආචාර සම්පන්න වන සමහරු සෙසුවයි සම්බන්ධයෙන් ඒ අවශ්‍යයි නොසලකයි. ඇතැම්මයි හිතන්නේ සෙසුවයි සම්බන්ධයෙන් ආචාර සම්පන්න වීමෙන් තමන් හැල්ලු වන බවයි, බාල්දු වන බවයි. ජපන්නු දෙදෙනෙකු මුණ ගැසුණු විට දෙදෙනාම නැමි එකිනෙකාට ආචාර කරගන්නා දර්ශනය සුන්දරයි. අපරදිග රටවල දෙදෙනෙකු එකිනෙකාගේ අත මෙරිකා කරන ආචාරයද අපට කියන්නේ සාමාන්‍යයෙන් දෙදෙනෙකු අභිමුඛ වීමකි. මැද පෙරදිග එකිනෙකා සිප වැළඳගෙන කරන ආචාරයද ඇත්තේ එකිනෙකා කෙරෙහි පවත්නා සහෝදරත්වයයි. අප ආචාර කරගන්නා විට පෙන්වන උස්මිටිකම් ඒ කිසිම වර්ගයක මුණ ගැසීමක් කළ ප්‍රදර්ශනයක් නොවේ. මිනිසෙකුට තවත් මිනිසෙකු ලෙස ගරු කිරීමට අප නොනැමීම නිසාම අපතර ප්‍රශ්න වැඩි. අවුරවුල් වැඩි. ඒ බොහොමයක් පිටපස තිබෙන්නේ කවුද ලොකෝ කියා තහවුරු කරගැනීමේ උත්සාහයන්. ඒ බව දෙපැත්තෙන්ම තහවුරු කිරීමට යෑමේ විපාකයි. ඒ පටු වෑයම නිසාම අපේ වැඩ හරියට කරගැනීමට තිබෙන අවධානය, ශ්‍රමය හා කාලයද ඒ නිසාම ධනයද අපි අපතේ හරිනවා. අභිමානී මිනිසු සැබෑ ලෙසම නිහතමානී වෙනවා. ඒ නිසාම සෙස්සන්ට ගෞරවය පළ කිරීමට පසු නොබසී. ඇතුළත හීනමානෙන් පෙළෙන මිනිසු ඒ යටපත් කරගන්නේ පිටත අධිමානී පෙන්වමිනි. ඒ අර්ථයෙන් ගතහොත් ලංකාවේ බොහෝ මිනිසු සැලකිය හැක්කේ හීනමානෙන් පෙළෙන අය ලෙසයි. අනික යටපත් කර ගැනීම වෙනුවට එකිනෙකාට ගෞරව දැක්වීමට අපට හැකිනම් අපේ ආයතනයේ මීට වඩා වැඩි දියුණු වෙනවා. ඊට අමතරව රට මීට වඩා ඉදිරියට යනවා. ගැටුම් මම වෙනවා. සාමය ස්ථාපිත වෙනවා. රට තුළ පවතින බියසැක දුර වී රට වෙස්සන්ට සුදුසු දේශයක් වෙනවා. තමන්ගේ ආයතනය තුළ මේ තත්ත්වය ඇති කිරීමේ වගකීම පැවරෙන්නේ කළමනාකරුටයි. දේශපාලන හා බහුජන සංවිධානය තුළ ඒවායේ නායකත්වයටයි. රට තුළ නම් පාලකයන්ටයි.